ඔබ මේ දකින්නේ සුන්දර මධ්‍යම කඳුකරයේ තෙල්දෙනිය ප්‍රදේශයේ මේ කඳුවැටින් එහා තමයි වික්ටෝරියා ජලාශය දකින්නේ. අපි මේ යන්නේ ඊටම සුවිශේෂී ස්ථානයක් නරඹන්නේ තමයි ශ්‍රී ලංකාවේ අවසාන රජුතුමෝ වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු ඉංග්‍රීසින් විසින් අල්ලාගෙන ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය අවසාන කරපු ස්ථානේ බලන්න. මේ ස්ථානෙට කියන්නේ බෝමුරේ කියලා. බෝමුරේ ස්මාරකය තමයි වශයෙන් තමයි හැඳින්වෙන්නේ. මේ ස්ථානයේදී තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුත් ඔහුගේ බිරිඳවරු දෙදෙනෙකුත් සහ මවත් ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට අරගෙන ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය හමාර කරේ. හරි, මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ අවසාන රජු වෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු ඉංග්‍රීසින් විසින් අල්ලාගත් ස්ථානය. බෝමුරේ නමින් තමයි මේ ස්ථානය හැඳින්වෙන්නේ. දකුණු පස තියෙන සියඹල ගහ රජුරුවන් අත්අඩංගුවට පත් වෙද්දීත් තිබුණු බව තමයි විශ්වාසය. මේ ස්ථානේ දැන් නම් තියෙන්නේ මේ ඉදිකරන ලද ස්මාරකය සහ මේ මෑත කාලයේදී මධ්‍යම පළාත් සභාව විසින් ඉදිකරන ලද කුටියක්. ඒ දැක්කන රජුන් එක්කගෙන ගිය රජු අතරම බතු අරගෙන ගිය දෝලාව. ඒක තමයි මේ කුළුණ. හරි, අපි කුළුණේ සමීප ඡායාරූපලක් රජුට්ටි ඉංගම්. ඒවන පෙන්වන්න හදන මේ ස්මාරකයේ හතර පැත්තේ තියෙන පලක හතර. මේකට අනුව 1815 පෙබරවාරි 18 වෙනිදා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඉංග්‍රීසින් අත්අඩංගුවට ගත්තේ. එම පලකේම අනිත් පස ඉංග්‍රීසියෙන් මේ සටහන යොදා තිබෙන ආකාරය. වැදගත්ම දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 වෙදී අල්ලා ගත්තත් මේ පළකේ ඉදි කරලා තින්නේ 1908. මේ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුවන් ඉංග්‍රීසින් විසින් අල්ලා ගැනීම පසු රැගෑමට භාවිතා කළ දෝලාවක අනුරුවක්. මේක මේ ඉතා මෑතකදී පළාත් සභාව මගින් තමයි මේ වහල ඉදි කරලා මේ දෝලාව මෙහි තබා තිබුණේ. ඒ වගේම තමයි පැමිණෙන අමුත්තන්ට මෙහි වාඩි වී ගෙමන් හැරීමට අවස්ථාවකුත් සලසා තිබෙනවා. හරි, මේ තියෙන්නේ මේ බූමුරේ ස්මාරකය. අපි අනිත් පසින් දැක්කාම තියෙන ආකාරය. ඇත්තට මේක ඉතාම කනගාටුදායක අවස්ථාව. මොකද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඔහුගේ මහනුවර රාජධානිය රජවාසල අතහැර පලා ගොස් තිබෙන්නේ මේ තෙල්දෙනිය මැදමහනුවර ඔස්සේ ගොස් මීමුරේ. ඔබ දන්නවනේ ඉතාම සුන්දර සහ දුෂ්කර ගම්මානයක්, ළඟාවෙන ඉතාම අපහසු ගම්මානයක් එහෙට ගොස් සැඟවී සිටීමට තමයි. නමුත් අවාසනාවට එතුමාව මේ ස්ථානයේදී ඉංග්‍රීසින්ට හසු වුණා. කෙසේ වෙතත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ දියණියන් දෙදෙනෙක් ඔවුන්ගෙන් ඉංග්‍රීසින්ගෙන් මිදී මීමුරේ දක්වා පලා ගොස් එහි සැඟවී මියනතුරා ජීවත් වූ බව තමයි මීමුරේ ගම්වැසියන් කියන්නේ. එහිදී උන් දෙදෙනා ජීවත් වූ නිවස සහ ස්නානය කළ ලිඳ ආදිය අදටත් දැක ගන්න පුළුවන්. මේ තමයි ශ්‍රී ලංකාවේ අවසාන රජතුමා වෙත ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන් අත්අඩංගුවට අරගෙන ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය අවසාන උච්ච දවස. වසර 2000කට ආසන්න ශ්‍රී ලංකා රාජ්‍යත්වය මෙම ස්ථානයේදී එදා අවසන් වුණා. හරි, එහෙනම් අපි හදන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ව අල්ලගත්ත ස්ථානෙට සමුදෙන්න. මේක තමයි ඒ කුළුණ. ඔයගොල්ලෝ දැන් දැනගත්තා එතුමාගේ අවසාන භාගයේ ඔව් අතරංගවත් ආකාරයේ. ඒ වගේම තමයි අවසානයේදී එතුමා මිය ගියේ ශ්‍රී ලංකාවේ නෙමෙයි මොරුසියේ සිරකරුවෙක් වශයෙන් සිට අවසන් හුස්ම හෙළුවා. එතුමා මේ ශ්‍රී ලංකාවේ සිට රැගෙන යද්දී නෑ දැන් මුරුසේ කතා කියපු කවියක් තියෙනවා. අවසනාවට මඩේ කවිය දැන් මතක නෑ, පුළුවන් නම් හොයාගෙන කියවන්න. ඒතර ගොඩක් හැඟුම් බර කවියක්.
ශ්‍රීකන් රාජසිංහ රජවන්ස හදසින් තම කුරිරු පාලකෙක් විදිහට මොකද විශේෂයෙන්ම ඔය මද්දුම බණ්ඩාරගේ කතාවේම අහලා තිනවනවා. නමුත් එතුමා ඒ සියල්ල කරලා තින්නේ මද්දවි විශේෂයෙන්ම ඔය මත්පැන් ජෝන් ඩොයිලට පින් සිද්ධ වෙන්න ඒ මද්දවි භාවිතා කිරීමෙන් පසුව. එම නිසා ඊයේ විසිහියෙන් ඉඳකලපු දේවල් නෙමෙයි. කොහොම නමුත් ඉංග්‍රීසින්ගෙන් මේ රටට වෙච්ච හානිය බොහොමයි. ඒකින්ද මේක තමයි ඉතින් අපේ සැඟවුණු ඉතිහාසය. එන්න මේක බලන්න. නමුත් මේ අපට පරිසරය පිරිසිදු තියලා යන්න උදව් කරන. එහෙනම් අපි මෙතනින් සමු ගන්නවා.